ඔන්නති කතා කියන්න එපා කියලා. මොකද්ද එපා කරන්නේ? මොකද්ද එපා කරන්නේ? ඈ? තාත්තේ. ඈ?
අම්මේ ඔයගොල්ල දෙන්නම කියන්න බිම වැටිලා තියෙන සල්ලි අයිති කාටද? බිම වැටිලා තියෙන සල්ලි අයිති ඒක කවුරු හරි අහුල ගත්ත මනුස්සයට. ඔය කිව්වේ කට හොදලා අම්මපා අම්මා කෙනෙක් කිව්වනේ පුතේකට. මේ පුතා ඔඩ්ඩි සුඩා. ඔබ මම කියන එක අහපන්. බිම වැටිලා තියෙන සල්ලියක් යම් කිසි මිනිහෙක් අහුලනවනම් ඒක අහුලපු කෙනාට අයිති වෙන්න පුළුවන්. හැබැයි අහුලන මිනිහා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ ඒකේ මුල් අයිතිකාරයා ඒ සල්ලි වල ආසාව අත්හැරලාද තියෙන්නේ කියලා. ඔයාලා බලන්න ඕනේ ඒක යුතුයකම. ආසාව අත්හැරලාද කියලා. ආසාව අත්හැරිය. ඈ? ආසාව අත්හැරිය උ. මොකද්ද? සි බලයා. උගේ බිම වැටිච්ච රුපියල් 100 හොයලා හෙම්බත් වෙලා ලෙල්ල උටන් ගහිලා ඌ ආසාව අත්හැරලා යන්න ගියා. ඊට පස්සේ මම මගේ කකුලින් පාගගෙන තියෙන ඒ රුපියල් 100 අරගෙන ඩක්වි දාගත්තා. ගහන කන පුපුරන. දැරි මෙහෙරේ 100. ඒ 100 ගෑලිවත් නෑ දැන්. ඈ? ඕ. මක්කොලද? මක්කොලද කියන්නේ මං ඒ රුපියල් 100 සමාන කොටස් හතරකට බෙදා එක කොටසක් අපේ පවුලේ මතු අභිවෘද්ධිය සඳහා වෙන් කර. ඒකද මට ගෙනත් දුන්නේ? නම්බරේක. දෙවෙනි කොටස අනාගතේ මගේ පාවිච්චිය සඳහා අයින් කර. තුන්වෙනි කොටස අයිස්ක්‍රීම් කා. ඉතිරි කොටස දුගී මගේ යාචකා දෙන්ට ධානයක් දුන්නා. ඔන්ඩියෝමේ මං උඹට හොඳින් කියන්නේ. මීට පස්සේ උඹ කීයක් හරි අහින්නොත් අර උඹ අන්තිමට කිව්වේ දුගී මගී යාචකා දින්ත දෙනවයි කියලා. ආන් ඒ කොටස විතරක් උඹ අරගෙන අනික කොටස් තුන මට ගෙනල්ල දීහන් ඈ. මං හොඳින් කියන්නේ. අතරන් ටිකට අම්මේ ඈ තව වෙන කේස් එකක් වුණා තාත්තේ. මොකක් තව වෙන කේස් එකක්? අපේ මද්දු මක්කා. ඔව්. කොල්ලෙකුට ලියුමක් දීලා වෙන කේස් එක. මේ මද්දු මක්කා තාම ගත්තේ නේ? ඔව්. කොල්ලෙකුට ලියුමක් දීලා? ආ මං හිතුවා තනි කරම උන්ගේ අම්මමයි. ගහේකට උල් කරන්න ඕනේ නේ ඔන්න. ඇයිද මං කාටද ලියුම් දුන්නේ? තමසේ දුන්නේ මටනේ. ආයිති ඔහෙටනේ. ඉතින් මට විතරක් දීලා නතර වුන්නේ නැහැ නේ. උති දෙන මනුස්සයා මොන දේ වුණත් හරි සන්තෝෂෙන් මේ මනුස්සයෙකුට දෙන්න ඕනේ. ඒ හින්දා මම වටේ මිදුපු කොල්ලන්ට හරි සන්තෝෂෙන් ලියුම් දුන්නා. ඔව් ඒක තමයි දැන් ඩෝනියන් දක් කරගෙන යන්නේ. දැන් මද්දුමක්කා කාටද කොයි කොළුවට ලියුම දුන්නේ? ආ ලියුම දුන්නේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ගේ ලොකු තාතු. ඉතලා නේද? මොකෝ ඉඳලා ඉවර කියන්නේ? හා ප්‍රින්සිපල් සර්ට නරකට හිටි අපි වගේ වැදගත් පවුලකට හේතු වුණා. මොකද බොල කිව්වේ කට හොදලා මේ මට කිහන් දැන් ප්‍රින්සිපල් සර් දෙන්නම ගෙන්නලා ඇසම්බ්ලි එකේ දුන්නත කන පුපුරන්න නේ නේ සේෆ් කරා සේෆ් කරා ඒකනේ මං කිව්වේ ප්‍රින්සිපල් සර් කැමති අපේ පවුලේ වැදගත්කම ගැන ගමේ කට්ටිය කතා වෙනවනේ මර්ෂා අහලා ඇති නේ නේ ඒක නෙමෙයි කිව්වේ ප්‍රින්සිපල් සර් යාගේ පුතාට කතා කරලා කිව්වේ ඒක නෙමෙයි එයා කිව්වේ පොණන් ජීවිතේට හදන්න බෑ තොම් මකම දෙවිය ඒක හන්දා ඔය පවුලටම සෙට් එක කියලා කිව්වා හරිනේ නම්බු කොහොමද වැඩේ නැගලා යනවනේ නාටකමාරයි හතේදිමාරයි පහුගියේවයි දැන් යනේවයි ඔක්කොම බලන්න ඔය එහෙම ක්ලික් කරන්න යන්න එපා මෙන්න මෙතන ක්ලික් කරන්න මෙතන තමයි ෆන් තැන නාටකමාරයි හතේදිමාරයි